මරන්න රඳිනව ලබදත් මගේ channel එකට ආයෙත් කැල පිළිගන්නවා. ඉතින් 3 feet tank එකේ තවත් අලුත් video එකක් තමයි ඔයාලා එක්ක වෙලා ඉන්නේ. ඉතින් මේකේ පළවෙනි video එක විදිහට මම කරා මේකට sump එකක් හැදුවා, side sump එකක්. එම නැත්නම් internal field එකක්. මේකදී මම කරන්නේ මේකට setup එකක් හදන එක. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් අපි යන් video එකට. Right, ඉතින් monster series එකේ පළවෙනිම වීඩියෝ එකේදී මම ඔයාලට දෙයක් කිව්වා බැලුවා නම් මතක ඇති. ඒක තමයි monster tank එකක් ලස්සන වෙන්නේ ඒක සරල වෙන තරමට කියලා. ඉතින් එහෙම කිව්වේ ඇයි කියලා අද අපි ටිකක් කතා කරමු. ඊට කලින් තව පොඩි දෙයක් කියන්න තියෙනවා. මම මේ කතා කරන දේවල් මට තියෙන දැනුමෙන් මට තියෙන අත්දැකීමෙන් අරගෙන ගත්තු දේවල්. ඒ කියන්නේ monster හදන අයලත් එක්ක කතා කරලා එයාලගෙන් ඇඩ්වයිස් අරගෙන ඒවැ ගිහිල්ලා දැකලා බලලා කරලා දේවල් දැනගෙන තමයි ඒවැ අවසාන නිගමනයේ ටික තමයි මම මේ කරුණු වශයෙන් හදලා ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් සමහර විට මට වඩා ලොකු දැනුමක් තියෙන කෙනෙක් මේ වීඩියෝ එකක් බලනවා වෙන්න පුළුවන්. ඉතින් එයාලට පුළුවන් තව අමතර කරුණු තියෙනවා නම් ඒවා පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ කියන්නේ මේක හොබි එකක්නේ. මේ හොබි එකක් ඇතුලේ අපි කරන්න ඕන දන්න දේවල් අනිත් අයත් එක්ක පුළුවන් තරම් ෂෙයා කරගන්න එක. ඉතින් මම උනත් කරන්නේ ඒකයි. ඒකට platform එකක් විදිහට තමයි මම YouTube පාවිච්චි කරන්නේ. නැතුව මම මේ YouTube එකටම දාන්න වීඩියෝස් හදනවා නෙමෙයි. මම අර කලින් කර කර හිටපු එක වෙනසකටත් එක්ක වීඩියෝ කරලා චුට්ටක් වැඩියෙන් කාලය වැය කරලා edit කරලා YouTube දාන එක තමයි කරන්නේ. ඉතින් ඇයි අපි monster tank එකක් සරල වෙන්න ඕනේ කියන්නේ? කරුණු කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි ටැංකියේ නඩත්තු කටයුතු. ඒක ඉතින් හිතන්නකෝ monster tank එකකට අපි ගැහුවා කියලා natural setup එකක්. ගලුයි, driftwood, වැලි ලස්සනයි. ඇත්තටම ලස්සනයි, superiorම තියෙනවා. මාර ලස්සනයි monster tank එකකට natural setup එකක් ගන්න පුළුවන්. හැබැයි ඕකෙන් එන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔයාලට මතක ඇති අර මේ මං ස්පොටඩ් ගාලායි බයිසලයි ගෙනාපු වීඩියෝ එකේදී හැදුවා ස්පොටඩ් ලටයි අපේ බයිස සෙට් එකටයි natural tank එකකට සමාන setup එකක්. ඉතින් ඒක ගැහුවාම මොකක්ද දන්නවද වෙන්නේ? අපි මොන්ස්ටර් මාළුන්ට එහෙම නැත්නම් සමහර අය ඉන්නවා ලයිව් ෆීඩ් කරනවා. පැලට්ස් දෙනවා. තවත් සමහරු ෆ්‍රෙෂ් මීල්ස් දෙනවා. ඉතින් ඔය දෙනකොට දැන් ස්පොටඩ්ලා එහෙම පොඩි මාළු කැල්ලක් එහෙම හම්බුනාම ෆ්‍රෙෂ් මීල්ස් මම නම් දෙන්නේ. එතකොට එයාලා දෙපැත්තට ඔහොමම වනනවා. පැලට් එකක් දුන්නත් ඔහොමම වනනවා. හරිද? බයිසත් එහෙමනේ කඩාගෙන කද්දි ඔහොමම වනනවා. එතකොට හිතන්නකෝ අපේ නැචරල් සෙටප් එකක් තිබ්බා කියලා. ඔය අර මේ ෆ්‍රෙෂ් මීල්ස් වල කෑලි, පැලට්ස් වල කෑලි ගිහිල්ලා අර ගල්ලස්සේ හිර වෙනවා. සයිෆන් කරාටවත් එන්නේ නැති ඒවා ඇතුලේ ගිහිල්ලා හිර වෙනවා. එතකොට මොකද වෙන්නේ? තව දෙයක් කියන අමතකුණා. මොන්ස්ටර් මාළුන්ගේ බහිස්රාවිය වල එහෙම නැත්නම් ජරාවල තියෙන්න පුළුවන් ජීර්ණේ නොවිච්ච කොටස්. ෆ්‍රෙෂ් මීල්ස් එහෙම දෙනවනම්. අන්න ඒවා ගිහිල්ලා ඔය ගල්ලස්සේ අර එහෙම හිර වුණාම ඔය ටැංකිය ඇතුලේ පල්ලෙනකොට ඔයන් හැදෙනවා චූටි චූටි මයික්‍රෝන්ස්ලා. මල කරදරේ. මං ඔයා ඔකට මුහුණ දුන්න කෙනෙක්. ඔයගේ බෝ වුණාම ඒක නැති කරන්න පට්ට අමාරුයි. ටැංකිය සම්පූර්ණයෙන්ම අයින් කරලා ගප්පි ටිකක් ගාලා තියන්න ඕන දවස් 5-6ක්. එතකොට තමයි ඕක නැති කරගන්න පුළුවන්. නැත්තම් හරි අමාරුයි ඒක පාලනය කරගන්න. ඉතින් එන්නේ එක තමයි කියන්නේ මොන්ස්ටර් ටැංක් එකක් සරල වෙන තරමටම හරිම පහසුයි. ඒකේ මේන්ටේන් කටයුතු කරන්න පහසුයි. ඒ වගේම වෝටර් කන්ඩිෂන් එක තියාගන්න පහසුයි. අනිත් දේ තමයි මොන්ස්ටර් ටැංක් එකක් සරල වෙන්න ඕනේ කියන්නේ අපි කවුරුද දන්නව මොන්ස්ටර් මාළු ලස්සනයි. අරවානෙක් මොකේ හිටියත් ලස්සනයි. බ්ලැක් ටයිගර් ඔස්කා කෙනෙක්, රෙඩ් පැච්, ලෙපර්ඩ් ඔය කවුරු මොකේ හිටියත් ලස්සනයි. ආර්ටිසි කෙනෙක් ටැංකිය ඉන්නකොට මාර ලස්සනයි. හැබැයි එයාලා ටැංකිය වල තියන්නේ සාමාන්‍ය පොන්ඩ් වල තමයි හදන්නේ. ඉතින් හැබැයි අනිත් මාළු හැම නෙමෙයිනේ. අපි ගත්තොත් නියොන් ටෙට්‍රා නිකන් ටැංකියක ඉන්නකොටයි ප්ලාන්ටඩ් ටැංකියක ඉන්නකොටයි වෙනස්. කෙනෙක් ආවොත් එහෙම නියොන් නිකන් ඉන්න නියොන් ටෙට්‍රා ටැංකියක් මෙතන තියෙනවා. ප්ලාන්ටඩ් ටැංකියක නියොන් ටෙට්‍රා ඉන්න ටැංකියක් මෙතන තියෙනවා. කවුරු හරි ඔතෙන්ට ආවම ඉස්සෙල්ලම බලන්නේ අර නිකන් ඉන්න ටැංකිය දිහාද ප්ලාන්ටඩ් ටැංකියේ ඉන්න දිහාද. ප්ලාන්ටඩ් ටැංකියක දිහානේ. මොකද එතකොට මේ මාළුවගේ ලස්සන තව වැඩි වෙනවා. තව වැඩි වෙලා සෙටප් එකත් ලස්සනයිනේ. ඉතින් මොන්ස්ටර් ටැංකියකදී ගත්තොත් එහෙම එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. හිතන්නකෝ දැන් මේ ස්පොටඩ් කෙනෙක් මෙහෙම පීන පීන ඉන්නවා. මේ යට මුකුත් නැහැ. පිටිපස්සෙන් බෑග්ග්‍රවුන්ඩ් එකකුත් නැහැ. හැබැයි මාළුව ලස්සනයි. ඉතින් අපිට පුළුවන් නම් සෙටප් එක සරල ගන්නවා කියලා
පිටිපස්සේ බැක්ග්‍රවුන්ඩ් එක ඩාක් කරන්න කළු පාට කරන්න පල්ලෙහෙන් රෙඩ් ගාර්නට් සෑන්ඩ් එකක් දාන්න පොඩි ඩ්‍රිෆ්ට් එකක් දාන්න එහෙම දැම්මහම අර මාළුවගේ කලර්ස් එකේ කලර්ස් මික්ස් වෙනකොට තව ලස්සනයි. ඒ කියන්නේ මාළුවගේ ලස්සන තව චුට්ටක් වැඩි කරලා ගන්න පුළුවන් අපිට සෙටප් එකක. මොන්ස්ටර් ටැංක් එකේ මේන් මූලිකම දේ සෙටප් එක නෙමෙයි මාළුව. ඉතින් මොන්ස්ටර් ටැංක් වල සෙටප් කරන එක එක විදි තියෙනවා. තවත් සමහරු ඉන්නවා ටැංකිය මුකුත්ම නැහැ. බෙයා බොටම්. ඒ කියන්නේ බෙයා බොටම් කියන්නේ ටැංකිය පතුල හිස් මුකුත් නැහැ. එම නැත්තම් ටයිල් කරලා. ඒ කියන්නේ ඩ්‍රිෆ්ට් එකක් වක් ගලක් වක් මුකුත් නැහැ. ඉතින් බෙයා බොටම් සෙටප් එකක් කරනවා නම් ඒ කියන්නේ මේකේ මුකුත් නැහැ කරන්න දෙයක් නැහැ. ටැංකියේ නිකන් හිස්ස තියන්න තමයි තියෙන්නේ. ඒකේ වාසිය තමයි වෝටර් කන්ඩිෂන් එක තියාගන්න පුළුවන් ටැංක් එකේ මේන්ටේන් හරීම පහසුයි බෙයා බොටම් සෙටප් වල. ඉතින් සමහර විදිහට ඔය පීකොක් බාස්ලා එහෙම කළු පාට ටයිල් කරලා පිටිපස්සෙත් කළු කරලා දාලා තියෙනවා. හරිම ලස්සනයි. ලයිටින් අඩු කරා නම් නියමෙටම තියෙනවා බාස්ලා සෙට් එක. ඉතින් එහෙම ටැංක් සෙටප් තියෙනවා. ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව තමයි ඔයාලා සෙටප් එකක් තෝරගන්න ඕන. හැබැයි මගේ කැමැත්ත තමයි මම එහෙම බෑබට මේකට වැඩිය කැමති නෑ. මට හරියන්නේ නෑ. මට සෙට් නැහැ. ඉතින් තව කෙනෙක්ට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කවුරු වුණත් දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි මොන්ස්ටර් ටැංක් එකේ තියෙන සරලකමයි මාළුවගේ ලස්සනයි දෙකම එකතු වුණාම තමයි ඒකේ ලස්සන තවත් වැඩි වෙන්නේ. අන්න ඒ නිසා තමයි මම කිව්වේ මොන්ස්ටර් ටැංක් සෙටප් එකක් සරල වෙන තරමටම තමයි හොඳ කියලා. ඉතින් මං හිතන්නේ ඇයි මං එහෙම කිව්වේ කියලා ඔයාලට පැහැදිලි ඇති. ඉතින් ඒකේ ගැන අයිඩිය එකක් ඔයාලට තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. දැන් අපි යන් මේ වැඩේට. හැබැයි ඊට කලින් දෙයක් කියන්න ඕන. පොඩ්ඩක් එකක් අමතකුණා. ඒ අනිත් දේ තමයි මොන්ස්ටර් ටැංක් එකේ ඩ්‍රිෆ්ට් එකක් තෝරගනිද්දී අපිට පොඩ්ඩක් හිතන්න දේවල් ටිකක් තියෙනවා. ඔයාලට වෙනවනේ ඩ්‍රිෆ්ට් එකක් තියෙනවා මෙතන. පට ලස්සනයි නේද? තියෙන්නේ ලුක් එක ලස්සනට. ඉතින් ඇත්තටම මම මේවා දැම්ම මොන්ස්ටර් ටැංක් එකට දාලා සෙටප් එකක් කළා. හැබැයි එතනදී මට එක අයගෙනේ කිව්වා මේක හරියන්නේ නැහැ. මොකද මාළු මේවා එන ගන්නවා කියලා. ඉතින් පස්සේ මටත් තේරුණා අප්පඩු එහෙම නේද තමයි කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම තීරණය කරේ මේවා අයින් කරන්න. ඊට පස්සේ තව හොයලා බලන්න තමයි මට තේරුණේ මොන්ස්ටර් ටැංක් එකට අපි පාවිච්චි කරන ඩ්‍රිෆ්ට් එක ගැන ටිකක් හිතන්න වෙනවා. මොකද බාස්ලා වගේ පීකොක් බාස්ලා ටයිගර්ස් කළා එහෙම එකතැනක ඉන්නේ නැහනේ. දැන් ස්පොටඩ් වුණා. දැන් මගේ ඉන්නේ ගා පැටියේ. එයා ටක් ගාලා කලබුණුනොත් එහෙම මේවා ගිහිල්ලා එන ගන්න පුළුවන්. අන්න ඒ නිසා මෙන්න මේ වගේ උල් සහිත ඩ්‍රිෆ්ට් පාවිච්චි නොකර ඉන්නවා නම් හොඳයි. ඔයාලට පුළුවන් අර මුල් කඳවල් පාවිච්චි කරන්න. ඒ කියන්නේ වැඩි වැඩ ගෑන් නැති ඕන තරම් තියෙනවා ඒවා හොයාගන්න. මෙන්න මේ වගේ ඒවා. මේ ආයිති මුකුත් නැහැනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මාළුවට කිසිම කරදරයක් නැහැ. හරිම සරලයි. ඒ වගේම ලස්සනයි. මෙන්න මේ වගේ එකක් පුළුවන් නම් ඔයාලගේ මොන්ස්ටර් ටැංක් එකට පාවිච්චි කරන්න. ඒක තමයි හොඳම දේ. ඉතින් මම උනත් දැන් පාවිච්චි කරන්නේ මෙන්න මේක. එහෙනම් අපි යන් සෙටප් එකට. රයිට්. ඉතින් මම මුලින්ම කරන්නේ මේ ටැංක් එකේ යට සබ්ස්ට්‍රේට් එක විදිහට රෙඩ් ගාර්නට් සෑන්ඩ් දාගන්න එක. ඉතින් අපි සබ්ස්ට්‍රේට් එක වහගෙන ඊගාවට ඊටු ටික බලමු. ඉතින් දැන් මම කරන්නේ මේකට ඩ්‍රිෆ්ට් එක දාගන්න එක. ඉතින් මේකමට ටැංක් එකේ අයිනට කරන්න තිබ්බා. අයිනට නොකරේ මේ මගේ සපෝර්ට් ග්ලාස් තියෙනවා. අනික මේ ඩ්‍රිෆ්ට් එක කැපුවේ නැහැ. මොකද මට ඉස්සරහ වැඩකදී ඕනි වුණොත් කියලා. ඉතින් ඊගාවට තියෙන එකෙන් පස්සේ තියෙන ගල් ටික දාලා ඇනිබියස් බැන්ට් එක දාලා වතුර පොරවන්න විතරයි. ඉතින් ඒතෙන් වලදී නම් මම කතා කරන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ.
ඉතින් මේ මෙච්චරයි මොන්ස්ටර් ටැංක් සෙටප් එක. දැන් අපි සෙටප් එක ඉවරයි. දැන් දින වතුර දාගන්න. ඉතින් වෙනවනේ හරිම සරලයි. හරිම පහසුයි. ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් අර මේකට තව පොඩි අනුබියස් පැල ටිකක් පොඩ්ඩක් ලොකු සයිස් එකේ අනුබියස් පැල ටිකක් තිබ්බනම් හොඳයි කියලා හිතන හැබැයි මාගව දැනට තියෙන්නේ ඔච්චරයි. මේකට මම අර සිලරලස් දෙන්නෙක් ඉන්නවනේ. ඒ දෙන්නව දාලා බලනවා. මොකද එයාලා මේවා කනවා මේ දළු. ඉතින් ඒක නිසා මම ලොකුවට වැඩිය මේ අනුබියස් ගැන හිතුවේ නැහැ. ඉතින් මම මේකද කොහෙද මම අඩු වෙලාවකින් හදපු සෙටප් එක. ඉතින් ඔන්න ඔච්චරයි තියෙන්නේ. සරල කිව්වේ ඔන්න ඕකට තමයි. දැන් අපිට තියෙන්නේ මේකට වතුර දාගන්න. මේ වගේ driftwood එකක් පාවිච්චි කරා නම් ඇත්තටම සෙටප් එක ලස්සනයි. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. මම මේව පාවිච්චි කරලා හදපු සෙටප් එකේ ෆොටෝ එක. ඉතින් මේ වගේ driftwood එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් plant tank එකකට, එහෙම නැත්නම් paludarium, biotope, ඒ වගේ එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම හොඳ ලස්සන driftwood එකක් මේක. ඉතින් මම මේ දෙක තියන් ඉන්නේ. ඔයාලට මතක ඇති මං කිව්වා මට snake head කෙනෙක් හදන්න ආසාවක් තියෙනවා කියලා. ඉතින් සක් තියෙනවා. අපි ඒකත් බලමු. ඉතින් මේකට දැන් අපි වතුර ටික පුරවගමු. රයිට් ඉතින් වෝටර් චේන්ජස් කිහිපයකට පස්සේ දැන් තියෙන මාළු දා ගන්න. ඔයාලට පේනවා මම දැම්ම මගේ සිල්ලා ශක්ලා දෙන්නයි රේන්බෝ ශක්ලයි. හොඳටම තියාගන්න මේ ඇක්ලිමේට් කරලා දාන්නේ. වීඩියෝ එක නිකන් ආයෙ දික් කරන්න ඕනේ නැහෙනේ ඒක නිසා. ඉතින් ඔයාලට පේනවා දැන් මගේ අප්සයිඩ් ඩවුන් කැට්ෆිෂ් සහ ෆෙදර්ෆින් කැට්ෆිෂ්. ෆෙදර්ෆින් ගියා ඩ්‍රිෆ්ට් එක පිටිපස්සට, අප්සයිඩ් ඩවුන් ගියා හැපැත්තට. ඊට පස්සේ මම සිල්ලරලස් දෙන්නක් දානවා. ඉතින් මේකේ ගැළපෙන්නේ නැති මාළු දෙන්නෙක් තමයි අපි ඊගෙන ඉස්සරහදී කතා කරමු. රයිට් ඉතින් ඊගාවට මම දාන්නේ මගේ බ්ලැක් ගෝස්ට් නයිට් ෆිෂ් ව. ඉතින් කෙනෙක් හිතෙන්න පුළුවන් ඇයි මේ ස්පොටඩ් ගා එක බ්ලැක් ගෝස්ට් හදන්නේ කියලා. ඉතින් මෙහෙම ස්පොටඩ් පොඩි නිසා අවුලක් නැහැ. ඒ වගේම බ්ලැක් ගෝස්ට් හැංගෙන්න තැන් ওই ටැංකියේ ඕන තරම් තියෙනවා. ඒ වගේම මට යාව ඉක්මනට ලොකු කරගන්න ඕන. අනිත් දේ තමයි මේ සිල්වර් ෂාක්ලා, රේන්බෝ ෂාක්ලා, සිල්වර් ඩොලර්ස්ලා මේ ටැංක එකට දැම්මේ. මට අර ටැංක් මේට්ස්ලා ගැන පොඩි අයිඩියා එකක් ගන්න කොහොමද එයාලගේ හැසිරීම කියලා. ඉතින් අපේ ටැංක් එකේ ප්‍රධාන චරිතේ ඉතින් මේ ස්පොටඩ් ලව අල්ලද්දී ඔගොල්ලෝ මේ දැල් වලින් අල්ලනවට වඩා එහෙම නැත්නම් මේ අතින් හෝ රෙද්දකින් ආවරණය කරලා මාළු වගේ කොන්ද පරිස්සම් කරලා අල්ලනවා නම් තමයි හොඳම. මාළුවට දඟලන්න ඉඩ තියන්න එපා. ඉතින් ඔය දැලකින් අල්ලනකොට එහෙම මෙයා දඟලද්දී සමහර ලාවට මෙයාගේ කොන්ද කැඩෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ගා පැටවුන්ගේ කොන්ද අපි ගොඩක් පරිස්සම් කරන්න ඕන හදනකොට. රයිට් ඉතින් තව පොඩි අප්ඩේට් එකක් ඔයාලට දෙන්න තුවා. ඉතින් මේ ටැංකිය තමයි ඔයාලට මතකදී බ්ලැක් ගෝස්ට් එකේ හිටියා. දැන් ඒක ආයේ රීසෙටප් කරන්න කාලේ හරි. ඉතින් ඒකට මම පොඩි ආලුවෙක් ගහන්නලා ඉන්නේ. ඒ වගේම අපේ බයිෂල ටික මෙතන ඉන්නවා එලි එලි චේරි. ඉතින් මෙයා මම මේ ටැංකියකට දැම්මා. අර ටැංකිය ඉඳිපු කාලේ ඇති. දැන් එයාට මෙයාලත් එක්ක ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අර පැත්තෙන් ඉන්න අපේ ඕනේට්. ඕනේට් නම් දැන් අඟල් 4.5ක් විතර ඇති. මම ගන්නකොට හිටිය අඟල් 3.5. දැන් නම් එයා ටිකක් ලොකුයි. ඔයාලට පේනවා. ඒ වගේම ඔයාලා දන්නවා මගේ කොංගිගස්ට මොකද්ද උනේ කියලා. ඉතින් ඒ නිසා මම ගෙනාවා ඇන්සෝගි පියෝ බ්‍රීඩ් එකක්. ඉතින් මේනි පියෝ ඇන්සෝගි කෙනෙක්. කලින් හිටියේ කොංගිගස් හයිබ්‍රිඩ් කෙනෙක්. ඒ කියන්නේ බොඩි ෂේප් එක කොංගිගස් ඇවිල්ලා මාකින්ග්ස් ටික ඇන්සෝගි ආපු කෙනෙක්. ඉතින් එයාට උනේදී මෙන්න මේක ඇතුලේ ගීල හිටියනේ. අන්නර සර්විස් කීම එක. මට දැන් සර්විස් කීම එකත් එපා වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම තාලුත් කෙනෙක් ගෙනාවා. ඉතින් මේ තුන් දෙනා තමයි. ඒ වගේම මෙතන ටැංකියක් තියෙනවා. මේ ටැංකිය ඉන්න පොඩි හොරෙක්. මං හිතන්නේ මම කමියුනිටි පෝස්ට් එකක් දැම්මා මෙයා ගැන. අන්න අතේ ඉන්නේ. හරි ඉන්නේ පිටිපස්සේ වරලා දාගෙන. ඉතින් එයා ගැනත් වීඩියෝ එකක් ඔයාලට හම්බෙයි. එයාට කරන සෙටප් එක කරන්නේ මං මේ ටැංක එකේ. හොඳයි ඉතින් අපි යන් දැන් අපේ 3 feet ටැංක එකට.
right ඉතින් මේ විදිහ තමයි අපේ ටැංක එක පේන්නේ මේක මං චූටි වෙනසක් කරා ඒක තමයි මේ ගල් ටික පොඩ්ඩක් එහා මෙහා කරා ඒ කියන්නේ කලින් ඔයාලා දකින්න ඇති මම නිකන් එක රටාවකට තමයි මේ ටික තිබ්බේ ඒකට රටාවක් වගේ දෙයක් පේනකොට ගල් එහෙම තියෙනකොට නිකන් කැතයි ඉතින් එතකොට ඒ ගල් ටිකේ රටාව අයින් කළා කිසිම රටාවක් නැහැ අර එහෙම මෙහෙන් ගල් ටිකක් තිබ්බා ඒ වගේම දුඹුරු පාට හුරු ගල් జాතියක් තමයි මම පාවිච්චි කරේ ඇලවල් වල තියෙනවා ඉතින් ඒ වගේම මේකට ගැළපෙන්නේ නැති යාළුවෝ දෙන්නෙක් ඉන්නවා සිලඩොලස්ලා දෙන්නෙක් ඉතින් අර මේ සෙටප් එකේ ලයිට් අඩු නිසා සෙටප් එකේ අඳුරට අඳුරට බර නිසා මේ සිල්ව කලර් මාළු එච්චරම සෙට් වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා මේ දෙන්නට පොන්ටි ටැංකියක් තියෙනවා නමුත් ඉතින් මේ චූටි ටැංකිය හිරවලා ඉන්නවට වඩා එයාලට තව ටැංකියක් හම්බෙනකන් මේකේ ඉඳි ඒ වගේම තමයි බයිෂස්ලා ටික දැම්මම නම් මේ බොටම් එක තව ලස්සන වෙනවා එයාලව දැම්මේ නැත්තේ එන්ඩි චේරි එහෙම තාම චූටි වැඩි ඉතින් අඟල් 3ක් වගේ ඉතින් අඟල් 3ක චූටි පැටියෙට මේ වගේ අඩි එකමාරක ගැඹුරක් දරා ගන්න පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන් ඉතින් ඒක නිසා තමයි මම බයිෂස්ලා ටික තාම දැම්මේ නැත්තේ ඉතින් ඒකත් බලමු තව මේ මැද පීනන මාළුවෙක් ගන්න මට පොඩි අයිඩියා එකක් තියෙනවා ඉතින් අපි බලමු සෙට් වුණොත් එහෙම ගමු එයාලව ගෙනාවොත් මේ සිල්ව ශාක්ලයි සිලඩොලස්ලා ටිකයි අයින් වෙනවා මොකද මෙයාලව මේකට දැම්මේ මං තාවකාලිකව මෙයාලා මේකට අදාළ කට්ටියනේ මේ සිල්ව ශාක්ණයන් අර මේ පොඩි ලස්සනක් තියෙනවා යාගේ අර මේ වරල් වල කළු පාට ලයින් එකක් යනවනේ අන්න ඒකෙන් පොඩි ලස්සනක් තියෙනවා ඉතින් මෙහෙම තමයි මේ මොන්ස්ටර් ටැංක් සෙටප් එකක් වෙන්නේ හරිම සරලයි ඕන කෙනෙක්ට ඕන විදිහට කරන්න පුළුවන් මහා දෙයක් නෑ අර මට පැහැදිලි කරන්න ඕනුනේ ඇයි සෙටප් එකක් සරල කරන්න ඕනි කියලා ඉතින් මේ විදිහට තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ මම හිතනවා ඔයාලා මොනවද ඉගෙන ගන්න ඇති කියලා ඒ වගේම Aqua YouTube channel එක subscribe කරලා දිගටම set line ද තව setup කීපයක් තියෙනවා හදන්න ඉතින් ආයෙ ටිකක් හදලා videos ටිකක් එන්න තියෙනවා ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙමි අදට සමු ගන්නවා සුබ දවසක්